ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G within then PO TV නරඹන්න. ඉදිරියටම ගෙන යන SLT 4G. සිරා කොක්කක් සෙට් කරගන්න ඔබේ ඇඳුම එළිය රැකගන්න. නවරින් සෑම සේවීමකින්ම ඇඳුමට අලුත් එළිය. ගෆූර් ගොඩනැගිල්ලේ නාවික හමුදා කොවිඩ් ආසාදිතය ගැන බියක් ඇති කර ගත යුතු නොවන බව නාවික හමුදාව කියයි. අභව ප්‍රාප්ත ආරුමුගන් තොණ්ඩමන්ගේ දේහය පාර්ලිමේන්තුවට තොණ්ඩමන් වෙනුවට ඔහුගේ පුත් ජීවන් තොණ්ඩමන් පත් කරන්නයි කම්කරු කොංග්‍රසයෙන් ඉල්ලීමක්. ආණ්ඩුව හාල් මාෆියාවට යට වී නැහැ. ඇමති බන්දුල කියයි. හාල් මාෆියාවට යටුණා නේද ආණ්ඩුව? ආණ්ඩුව හාල් මාෆියාවට යට වෙලා නැහැ. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. මෙරටින් වාර්තාව වැඩිම දෛනික කොවිඩ් 19 ආසාදිතින් සංඛ්‍යාව ඊයේ දිනෙන් වාර්තා වුණා. ඊයේ දිනේ හඳුනාගත් නව ආසාදිතින් සංඛ්‍යාව 150ක්. ඒ අතරින් 97 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයන් වන අතර ඉතිරි 53 දෙනා නාවික හමුදා සමාජිකයින්. මෙතෙක් මෙරටින් වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ වාර්තා වුණු අතර එම ගණන 150ක්. ඒ අතරින් 97 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයන්. ඉන් 92 දෙනෙකුම කුවේට්හි සිට මෙරටට පැමිණ ඇති අතර ඉදිරි 5 දෙනා ඉන්දියාවේ චෙන්නයි සිට මෙරටට පැමිණ කටුකැලියාව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වන පිරිසක්. මීට අමතරව ඊයේ දිනේ හඳුනාගන්නු සෙසු ආසාදිතින් 53 දෙනා නාවික හමුදා සමාජිකයින්. මේ වන විට ආසාදිතයන් වාර්තාවීම් අතරින් කැපිපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන්නේ කුවේට්හි සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටින්නන්ගේ නියැදියයි. කුවේට් සිට 466 දෙනෙකුගේ කණ්ඩායම මෙරටට පැමිණියේ පසුගිය 19 හා 20 යන දින තුලයි. නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළෙම පිරිස අතරින් 306 දෙනෙකුම මේ වන විට ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. මෙරටින් කොවිඩ් ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තා වූයේ නාවික හමුදා නියැදියෙන්. පළමු ආසාදිත නාවික හමුදා සෙබලා වාර්තා වූ ඉකුත් අප්‍රේල් 22 සිට අද වන විට ගත වූ දින 36 තුළ වාර්තා වන සමස්ත නාවික හමුදා ආසාදිතයින් ගණන 691ක්. එමෙන්ම අද තවත් නාවික සෙබළුන් 7 දෙනෙකු සුව ලැබීමත් සමග සුව ලැබූ මුළු නාවික හමුදා සමාජිකයින් ගණන 351ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම ඊයේ දිනේ ගෆූර් කියන ගොඩනැගිල්ලේ නාවික හමුදා නාවිකයන් රඳවා සිටින ගොඩනැගිල්ල පිටකොටුවේ මෙහි ආසාදිතයෙක් නාවික සෙබලෙක් හමු වුණා. ඒ අනුව එම ගොඩනැගිල්ලේ 200ක් පමණ නාවික රියදුරන් සහ වෙනත් අය සිටිනවා. එම ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් නිරෝධායනයට ලක් කිරීමට ඊයේ එසේ පියවර ගත්තා. මේ ආසාදිත නායක හමුදා පොදුලක හම්බුණු ගෆු කියන බිල්ඩින් එක නායක හමුදාවට පවරා ගත්ත ඒ වගේ බාහිර ගොඩනැගිල්ලක්. මේ විශේෂම අපි තබලා තියෙන්නේ නායක හමුදා රෝහලට සම්බන්ධ ඒ අවදානම් කලාපයේ සේවාවන් සපයන නායක හමුදා කණ්ඩායමක් රියදුරුවරු ඒ වගේම එහි කෑම පිසීමට සහායක වන පුද්ගලයන් මේ ආකාරයට අධි අවදානම් රාජකාරී කරන පිරිස තමයි පිටනවා කියලා තියෙන්නේ. මොකද මේකොල්ලෝ අපිට කඳුළු ඇතුළට ගැනීමට හැකියාවකුත් නැහැ. ඒ වගේම තමයි මේකොල්ලෝ අපිට බාහිර සමාජයට මිශ්‍ර කිරීමට හැකියාවකුත් නැහැ. ඔවුන් මේ ලෙස රාජකාරී ස්වභාවය මත. ඒ වගේම තමයි අපි නිරන්තරයෙන්ම මොවුන්ව පරික්ෂණ භාජනය කරනවා. මොකද ඕනම අවස්ථාවක ඕන ආසාදනය වීමේ හැකියාව තිබෙනවා මොවුන් මිල රාජකාරී ස්වභාවය මත. ඉතින් ඒ කාරණාව උඩ අපි මොවුන්ව පරීක්ෂා කරද්දී එක් අයෙකු මොවුන් අතරින් අපිට ආසාදිත බවට තහවුරු වුණා. ඒ අනුව ඔවුන් සමග සිටියේ අනෙකු සියලුම දෙනාගේ කණ්ඩායමම අපි නිරෝධානය කිරීමට පියවර ගන්නවා. අපි මේ අවස්ථාවේදී සෞඛ්‍ය ආරක්ෂිත නීතිරීති මත කටයුතු කරපු නිසා තමයි අපිට ඉතාමත් ඉක්මනට මේ ආසාදිත බුද්ධිරම මේ කණ්ඩායම සහ ඔය පුද්ගල අපිට හඳුනා ගැනීමට පුළුවන්කම ලැබුණේ. ඒ අනුව අද පස්වරු 12 වන විට නිකුත් කර තිබූ දත්තවලට අනුව මෙරට සමස්ත ආසාදිතයින් අතරින් 725 දෙනෙකු නාවික හමුදා සමාජිකයින් හා ඔවුන්ගේ ආශ්‍රිතයින් වනවා. එය 49.42% ප්‍රතිශතයක්. දේශීයව හඳුනාගත් සිසු ආසාදිතයින් 309 දෙනා ප්‍රතිශතයක් ලෙස 21.06%.
ඔවුන් අතරින් 68 දෙනෙක් වාර්තා වූයේ නිරෝධායන මධ්‍යස්ථානවල විදේශවල සිට පැමිණ ආසාදිතින් ලෙස හඳුනාගත් ගණන මේවන විට 433ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා එය ප්‍රතිශතයක් ලෙස 129.52ක් ඊට විදේශිකයින් 3 දෙනෙකුද ඇතුළත් ඒ අනුව මේවන විට මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 රෝගීන් ගණන 1469ක් COVID-19 ආසාදිතව සිටි 732 දෙනෙකු මේවන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. එය ප්‍රතිශතයක් වශයෙන් 49.83ක් වනවා. ආසාදිතින් 727 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර එය සමස්ත ආසාදිත සංඛ්‍යාවෙන් 49.49ක ප්‍රතිශතයක්. වෛරසය ආසාදනයේ හේතුවෙන් මෙරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 10ක්. එය ප්‍රතිශතයක් ලෙස පවතින්නේ 0.68ක තරම් සුළු අගයකයි. කෙසේ වෙතත් මේවන විට ආසාදිතින් වාර්තා වන නාවික හමුදා නියදීන් සහ විදේශවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය අතුරින් පමණක් වන අතර පසුගිය දින 28 පුරා බාහිර සමාජයෙන් කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නැහැ. This is breaking news on Other Therana 24. इदिरी दिनवल अदिरी नीति क्रियात्मक आकार पिलिबंध जनाधिपति कार्यालय निवेदन निकुत जुनिहाय सेनसुरादा दक्वा सहायन पसु रटतुल अदिरी नीति क्रियात्मक मेसे बैतिसेक इरिदा दिवेने सियलु दिस्त्रिक्क वल दवसपुरा अदिरी नीति क्रियात्मक केरे जुनि एक संदुदा सिट जुनि तुन बदादा तेक सियलु दिस्त्रिक्क वल अदिरी नीति बलपवत्वान्ने पेर परिधि रात्रि 10 सिट अलुयम 4 दक्वाय जुनि 4 बृहस्पतिंदा सह जुनि 5 सिकुरादा देदिनम रटपुरा अदिरी नीति क्रियात्मक वे जुनि 6 सेनसुरादा सिट सियलु दिस्त्रिक्क वल नवत दनम दिनतुरु अदिरी नीति क्रियात्मक वन्ने पेर परिधि रात्रि 10 सिट अलुयम 4 दक्वा पमनाय कोलंब सह गंपहा दिस्त्रिक्क हेर दिस्त्रिक्क अतर गमनागमनयट अवसर ऐत मेन्न मे निवेदनय नवतत् जुनि 6 सेनसुरादा दक्वा सह इन पसु रटतुरु अदिरी नीति क्रियात्मक वनुये मेसेयि बैतिसेक इरिदा दिवेने सियलु दिस्त्रिक्क वल दवसपुरा अदिरी नीति क्रियात्मक केरे जुनि 1 संदुदा सिट जुनि 3 बदादा तेक सियलु दिस्त्रिक्क वल अदिरी नीति बलपवत्वन्ने पेर परिधि रात्रि 10 सिट अलुयम 4 दक्वाय जुनि 4 बृहस्पतिंदा सह जुनि 5 सिकुरादा दिदिनम वटपुरा अदिरी नीति क्रियात्मक वे जुनि 6 सेनसुरादा सिट सियलु दिस्त्रिक्क वल नवत दनम दिनतुरु अदिरी नीति क्रियात्मक वन्ने पेर परिधि रात्रि 10 सिट अलुयम 4 दक्वा पमनाय कोलंब सह गंपहा दिस्त्रिक्क हेर सेसु दिस्त्रिक्क अतर गमनागमनयट अवसर ऐत This is breaking news on Other Therana 24 ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය අරුමුගම් තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා ලැයිස්තුවට ඔහුගේ පුත්‍රයා වන ජීවන් තොණ්ඩමන්ගේ නම ඇතුළත් කිරීමට තීරණය වී තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ලංකා කම්කරු කොංග්‍රසයේ දේශපාලන මණ්ඩල සාමාජිකයන් අතර ඊයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර අවසන් ගෞරව දැක්වීම සඳහා තොණ්ඩමන් මහතාගේ දේහය අද පාර්ලිමේන්තු සංකීර්ණයේ වෙත රැගෙන එනු ලැබුවා. ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අභව ප්‍රාප්ත අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය තැන්පත් කර ඇති බත්තරමුල්ල කුඹුග්ගහදුව මාවතේ පිහිටි නිවස වෙත දේශපාලකයන් රැසක් ඊයේ රාත්‍රියේත් පැමිණියා. කාන්දුකරේ ජවිත ජනතාව වෙනුවෙන් එතුමත් විශාල සේවයක් කළා තියෙනවා. මෙතුමා දේශපාලනයේ විශාල චරිතයක්. ඒ හිදස කොහොමද පුරවන්නේ කියන එක ප්‍රශ්නයක්. සමවිතම වතුකරයත් ගමත් පන්සලත් සමග සහසම්බන්ධතාවය ඇති කරගනිමින් ඉතාම නිහතමානී දේශපාලකයෙකු වශයෙන් එතුමා සිය ප්‍රජාව වෙනුවෙන් ඉමහත් සටනක යෙදුණා. වතුකරේ දුක් විඳින ගමිල ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දීම සඳහා දේශපාලනයේ හා නොඑක් දේවල් සම්බන්ධයෙන් අපි ඉතාමත් හරවත් සාකච්ඡා පවත්වලා තියෙනවා. දීර්ඝ කාලයක් ඔස්සේ සෑම අතින්ම එතුමා එක ජන කොටක පමණක් නෙවෙයි පුළුල් දෘෂ්ටියක් අනුව මේ රටේ සෞභාග්‍ය වෙනුවෙන් අපකප වෙලා හිටපු උදාාර නායකේ අවුරුදු 55 එතුමා අපෙන් වෙන්වීම මුළු රටටම ලොකු පාඩුවක් හැටියට අපි දැක්කා. අද උදෑසන පාර්ලිමේන්තු සංකීර්ණයේ වෙත රැගෙන ආ තොණ්ඩමන් මහතාගේ දේහය අවසන් ගෞරව සඳහා කෙටි වේලාවක් එහි තැන්පත් කර තිබුණා.
දේහ අද පස්වරුවේ කොළඹ තුන මල්වත්තපාරේ පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ තැන්පත් කිරීමට නියමිත බව අවමංගල්‍ය කමිටුව සඳහන් කළා. මේ අතර අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ලංකා කම්කරු කොංග්‍රසයේ දේශපාලන මණ්ඩල සමාජිකයන් අතර හමුවක් විජේරාම මාවතේ පිහිටි අගමැති නිවසේදී ඊයේ පැවැතුණා. අභව ප්‍රාප්ත ආරුමුගන් තොණ්ඩමන් මහතා වෙනුවට ඉදිරි මහමැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීම සඳහා ඔහුගේ පුත්‍රයා වන ජීවන් තොණ්ඩමන් මහතාට නාමයෝජන ලබා දෙන්නයි ලංකා කම්කරු කොංග්‍රසයේ අග්‍රමාත්‍යවරයාගෙන් මෙහිදී ඉල්ලීමක් කර තිබෙනවා. ලංකා කම්කරු කොංග්‍රසයේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානය නියෝජනය කරන දේශපාලන පක්ෂයක් වන අතර මෙම ඉල්ලීම සම්බන්ධයෙන් අදාළ ඉදිරි පිවර ගන්නා බවට අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ඉදිකුත් කළ නිවේදනයේ දැක්වුණේ. පළාත් පාලන ආයතන මගින් අය කරන වරිපණම් බදු අනුපාතය වසර දෙකක් යනතේ කිහිල නොදෙවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළා. මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළා. ආනයන සීමාකරණයේ පිළිබඳ විශාල ගැසට් නිවේදනය. මේ ගැසට් නිවේදනයේ තියෙන සියලුම භාණ්ඩ වර්ග කොටස් හතරකට බෙදෙනවා. කිසිදු ප්‍රශ්නයක් නැතුව සාමාන්‍ය ක්‍රමයට ආනයනය කළ හැකි භාණ්ඩ, විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ වැඩි බද්දක් ගෙවලා ආනයනය කළ හැකි භාණ්ඩ, තුන්වෙනුව දින 90කට වඩා වැඩි කාල පරිච්ඡේදයේ සැපියුම් කරුගේ ණය පාසුකම් යටතේ ගෙන්නන්න ඉඩ දෙන භාණ්ඩ, තාවකාලික වශයෙන් සම්පූර්ණයෙන් තහනම් කර තිබෙන භාණ්ඩ. මේ ලයිස්තුව කැබිනට් මණ්ඩලය සම්පූර්ණයෙන් අනුමත කළා. මක්නිසාදයක් ලංකා ඉතිහාසයේ දරුණුතම විදේශ විනිමය අර්බුදයට අපි මුහුණ දීලා තියෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 5න් පහට පළාත් පාලන ආයතන වලට වරිපණම් බදු තක්සේරුව වැඩි කරන COVID-19 වසංගතයේ කරන කොටගෙන පීඩාවට පත්වෙච්ච සුළුවා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ව්‍යවසායකයන්ට සහ සාමාන්‍ය ජනතාවට සිද්ධ වෙන මේ තත්ත්වයේ වැළැක්වීම සඳහා තාවකාලික වශයෙන් අතීතවල තියෙන අවුරුදු දෙකක් යනතෙක් අයකරමින් සිටි බදු අනුපාතයම අයකරන ලෙසට ආණ්ඩුකාරවරුන්ට පළාත් පාලන ආයතන සමග සාකච්ඡා කරලා වැඩපිළිවෙළක් සකස් කරන්නට කියලා සඳහන් කළා. හාල් මාෆියාවට යටුණා නේද ආණ්ඩුව? ආණ්ඩුව හාල් මාෆියාවට යට වෙලා නැහැ. සල්ලි වැඩි කරේ? අපි කලින් රජයේ එකඟ වෙලා තිබුණ මිල රුපියල් 98ක් එකඟතාවයකට ඇවිල්ලා මේ මිල ක්‍රියාත්මක කළා. ඊට පසුව ඇති වූ තත්වයන් තුලදී රජය තවදුරටත් පාරිභෝගික ජනතාවට සහනය සලසා දීම සඳහා තවත් ඒ 98 මිල පහතට එලන්ට උසහායක් දැරුවා. ඒ දැරුවත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම පිළිබඳ වෙළඳ පොලේ ගැටලුවක් ඇති වුණා. ඒ තුලින් අතිගරු ජනාධිපතිතුමත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියත් සියලු මැදිහත්වීම් කර අවසානයේදී නැවත හිඟියක් ඇති නොවන ආකාරයට නව කුඩා 100කට වඩා පහතින් හාල් මිල සිය තබා ගැනීමට හැකිවන ආකාරයේ යම් කිසි ගැළපුමක් ඇති කරලා තිබෙනවා. ඒක කාගේවත් ජයග්‍රහණයක් හෝ පරාජයක් නොවේ. පාරිභෝගිකයාගේ පැත්තෙන් ජයග්‍රහණයක්. මොකද පාරිභෝගිකයාට භාණ්ඩ හිඟියක් ඇති කරොත් අපි අතේ රජයේ නැතුව හිඟියක් ඇති වුණොත් ඒ ඇති වෙන තත්වයේ තුල කළු කඩ වෙළඳ පොලක් ක්‍රියාත්මක වීම වැළැක්වීම සඳහා තමයි මේ ක්‍රියාමාර්ගයේ ආරම්භ තිබෙන්නේ. සමගි ජනබලවේගයෙන් නාම යෝජනා බාර දුන්න අපේක්ෂකින්ගේ එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වය අපේටවන බවට තමන්ට මෙතෙක් දැනුම් දෙන්නේ නැතයි සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. අද කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු සඳහන් කළේ එලෙස පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂයට නීත්‍යානුකූල බලයක් නොමැති බවයි. තවම අපිට එහෙම කිසිම ලිපියක් ලැබිලවත් කිසිම දැනුම් දීමක්වත් කළා නැහැ. අපි සමගි ජනබලවේගයේ පිහිටෙව්වේ සියලු දේ කරේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයක් අනුව. පිහිටවන සන්ධානයේ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මැතිතුමත්, ඒ වගේම අගමැති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමත් එතුමාට මොන කෙනෙක් ලේකම් කරන්නත් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුව කළා. ඒ සියල්ල අනුමත කරා. ඊට පස්සේ තමයි එක්සත් ජාතික පක්ෂය අද වෙනින්ම සුළු පිරිසක් ලෑස්තිගෙන ඡන්ද ඉල්ලන්නේ. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ 69න් 40 ගානක් ඉන්නේ අපිත් එක්ක. ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ගෙන් පළාත් පාලන මන්ත්‍රීවරුන්ගෙන් 95ක් ඉන්නේ අපිත් එක්ක. ඉතින් එක්සත් ජාතික පක්ෂයේ තියෙන මෙතන අතල සුළු පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ නමත් බෝඩ් එකත් අලියත් විතරක් අයිති කරගෙන ඉන්නවා. අතේ ඇඟිලි ගානටත් අඩු ගානක් තමයි මන්ත්‍රීවරු ඔය එක්සත් ජාතික පක්ෂයේ සුළු කල්ලි ආණ්ඩුවට සහයෝගය දෙන කල්ලි පත් වෙන්නේ. ජනතාව හොඳ තීන්දුව දෙයි මහමැති වර්ගයේ. කියන වැරදිලාට අරගලව නඩුවක් හරි දැම්මොත් ඔබතුමන්ලාට ඉදිරියට යෑමේ හැකියාවක්වත් නැති නේ. කවුද එක්සත් ජාතික පක්ෂයට අයිතිත් නැති එක්සත් ජාතික පක්ෂය දැකලත් නැති මිනිහෙක් මොකද්ද පිස්සු නඩුවක් දාලා තියෙනවා? ඒ කවුද? කවුද දන්නේ මම නම්වත් දන්නේ නැහැ.
පාස්කු ප්‍රහාරය එල්ලවීමට පෙර ඒ සම්බන්ධයෙන් ලැබී තිබූ තොරතුරු සම්බන්ධයෙන් නිල නොවන ආකාරයට කාදිනල් හිමිපාණන් දැනුවත් කළ යුතුව තිබුණු බව පරිසර හා ප්‍රජා පොලිස් කොට්ටාස නියෝජ්‍ය පොලිස්පති ඩීඑම් මොදිත පුසල්ල මහතා පවසනවා. ඒ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ඊයේ තෙවැනියට සාක්ෂි ලබා දුන්නේ පරිසර හා ප්‍රජා පොලිස් කොට්ටාෂ නියෝජ්‍ය පොලිස්පති ඩීඑම් මුදිත පුස්සැල්ල මහතායි. එවක ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දැන්වත් වූයේ ද යන්න කොමිසම නියෝජ්‍ය පොලිස්පති මුදිත පුස්සැල්ල මහතාගෙන් විමසා සිටියා. ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ පසුගිය වසරේ අප්‍රේල් 11 වන දින ෆැක්ස් පණිවිඩයක් මාර්ගයෙන් ලැබුණු ලිපියක් මගින් එය දැනගත් බවත් තමන් එදිනම ඊට ක්‍රියාමාර්ග ගනු ලැබූ බවයි. එමෙන්ම තම අධීක්ෂණය යටතේ මෙහෙයුම් 23ක් සිදු කළ බවත් තමන් නියෝග පොතක්ද ආරම්භ කළ බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ පැවසුවා. එවිට කොමිසම ඔහුගෙන් විමසා සිටියේ කතෝලික දේවස්ථානවලට එල්ලවන ප්‍රහාරය පිළිබඳව දැනුවත් වූ පසු ඒ පිළිබඳව තම කොට්ටාෂයේ දේවස්ථානවල පූජකවරුන් දෙනුවත් කළේ ද යන්නයි. මොරටුව සහ සියලු පල්ලිවලට පැමිණ සිටි ප්‍රජා කමිටු හරහා යම් තාක් දුරට ඔවුන්ව දෙනුවත් කළ බව සාක්ෂිකරු ඊට පිළිතුරු ලබා දෙමින් සඳහන් කළා. සාක්ෂි ලබා දෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ ඊට අමතරව දෙහිවල ශාන්ත මීර දේවස්ථානයේට පාස්කු මංගල්‍ය වෙනුවෙන් ප්‍රභූන් සහ විශාල ජනතාව පැමිණෙන බවත් ඒ අවට විශාල මුස්ලිම් ජනතාවක් ජීවත් වෙන බැවින් එහි ආරක්ෂාව තර කිරීමට තමන් කටයුතු කළ බවයි. එමෙන්ම දේවස්ථානයේ ප්‍රධාන පියතුමන් ආරක්ෂාව ඉල්ලා සිටි බවද ඔහු මෙහිදී ප්‍රකාශ කළා. නියෝජ්‍ය පොලිස් පතිවරයා පැවසුවේ පසුගිය වසරේ අප්‍රේල් මස 18 වෙනිදා දේවස්ථානයේ පැවති දායක සභාර ස්වීමකදී එක් කාන්තාවක් පල්ලියට ආරක්ෂාව සපයන්නේ බෝම්බ බියක් නිසාදයි තමන්ගෙන් විමසූ බවයි. කෙසේ වෙතත් එම ප්‍රශ්නය අසූ කාන්තාව සම්බන්ධයෙන් වැඩතොරතුරක් තමන් නොදන්නා බව නියෝජ්‍ය පොලිස් පතිවරයා කොමිසම හමුවේ සඳහන් කළා. ඇඟ බේරා ගැනීම සඳහා නියෝග රසක් ලබා දී තිබුණත් අවසානයේ බෝම්බේ පිපිරී ගිය බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ පැවසුවා. මෙවැනි විනාශයක් සිදුවන්නේ කාගේ වරදින්ද යන්න කොමිසම එහිදී ප්‍රශ්න කළා. ඊට පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය පොලිස් පතිවරයා සඳහන් කළේ බුද්ධි අංශහ පොලිස් නිලධාරීන් නිසි තක්සේරුවක් කර නොතිබූ බවයි. වහාම ඉහළ නිලධාරීන්ට කැඳවීමක් කළේ නම් කිසිවක් සිදු නොවන බවත් ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස් ප්‍රතිවරයා මීට වඩා ආරක්ෂාවක් ගැන සැලකිලිමත් විය යුතු තිබුණු බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ ප්‍රකාශ කළා. එමෙන්ම කාදිනල් තුමන්ටද මේ නිල නොවන ආකාරයට දෙනුවත් කිරීමට තිබුණු බවද ඔහු ප්‍රකාශ කළා. බ්‍රසීලයේ කොවිඩ් ආසාදිතින් ගණන ඊයේ 4 ලක්ෂය ඉක්මවා ගියා. ඒ සමගින් සමස්ත ගෝලීය ආසාදිතින් ගණන 57,92,253ක් දක්වා ඉහළ ගිය අතර වාර්තා වී ඇති මරණ ගණන 357,467ක්. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. දේශීය ගම්මිරිස් මිල පහත වැටීම හේතුවෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ ගම්මිරිස් වගාකරුවන් අද වන විට දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා. සියස්වැන්නට කඩිනමින් රජයෙන් නිසි වටිනාකමක් ලැබෙනු ඇතැයි ඔවුන්ගේ බලාපොරොත්තුවයි. ලෝක වෙළඳපළේ දවැන්ත ඉල්ලුමකට හිමිකම් කියන මෙරට කුළු බඩු අතරින් ගම්මිරිස් වලට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්. ඒ ගම්මිරිස් සතු ආහාර පාන රසවත් කිරීමේ සුවිශේෂී ගුණය හේතුවෙන් දේශීය ගම්මිරිස් වගාව සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් කුසලන මොනරාගල දිස්ත්‍රික්කයේ 75%කට අධික පිරිසක් ගම්මිරිස් වගාවේ නිරත වෙනවා. මහන්සිය පළදරමින් මෙවර විශාල අස්වැන්නකට හිමිකම් කියන්නට ඔවුන් සමත් වන නමුත් අවසනාවන්ත ලෙස ගම්මිරිස් අස්වැන්න අලෙවි කර ගැනීමේ ගැටලුවකට මුහුණ දීමට ඔවුන්ට සිදුව තිබෙනවා. අපි ඉස්සර නම් ගා සාමාන්‍ය පැහැනකට කඩනවා. කඩලවිල මිල තියෙන හින්දා දෙනවා. දැන් ඉතින් මිල නැති හින්දා කට්ටි ඔක්කොම බලා ඉන්න මිලක් යයි කියලා. ඉතින් එන්න එන්න මිල අඩු වෙන අවශ්‍යතාවයක් ආ වැඩි වීමක් නැහැ. ඉස්සර ගියේ රුපියල් 300ට 400ට 500ට ගියා. දැන් ගම්මිරිස් ආනයනයේ මෙරට තහනම් කර ඇති පසුබිමක මෙලෙස මිල පහත වැටීම පුදුම සහගත බව පෙන්වා දෙන වගාකරුවන් රජයෙන් ඉල්ලා සිටින්නේ මෙවන් ඉල්ලීමක්. ජනාධිපතිතුමා ඉල්ලන්නේ මේකට දෙයිනේ කියලා හොඳ මිලක් කරද්දට අපිට රජෙන් වෙන මොනාවක් එපා. අපි වගා කරලා දෙන්න තියෙන්නේ අපිට ඉක්ුණා ගන්න කියලා. ඔබ නැවතත් අද දරන සමගින් දැන් තවත් පුවත් කිහිපයක් හිටියේ. තඹුත්තේගම මූලස්ථාන පොලිසිය ලතරතුරක් මත කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 193ක් සමග සැකකරුවන් 6 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාදුරුවේ ඉසෙඩ්ඩී ප්‍රධාන අලට අරලගන්විල ප්‍රදේශයේ නියේ රාත්‍රියේ ඇද වැටුණු වන අලි දෙදෙනෙකු අද පෙරවරුවේ වෙහෙරගම ප්‍රදේශයෙන් ගොඩට පැමිණ ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. හසලක උඩවෙල කෙන්ගොල් ඇල ප්‍රදේශයේ තරුණන් පිරිසක් එක්ව එම ප්‍රදේශයේම අසරණ පවුලක් සඳහා නව නිවසක් තනා ඔවුන් වෙත බහර දීම ඊයේ සිදු කෙරුණා.
අද දින මැදහන පුවත් විකාශය නිමවට පත්වන සුබ දවසක්.